ඒ මෝඩ වාහි මේ වලබ මේ වලබ මෙන්න මෙතනට තමයි උඹ ඔබේ වාහන උද්දන පාර ගෙව්වේ මේ මෙතනට උද්දන බලපන් කැලලක්වත් නෑ නේ ඈ නිද්දම උඹේ අම්මවත් හම්බ වෙන්න යනවා අම්මෝ හම්බ වෙලා දුවගේ මාළක උතුළු පාර පෙන්නනවා ඇඩක් වෙන්නේ අම්මට හොයාගන්න බැරි නේ නේ මොකද කැලලක්වත් නෑ නේ අනේ මගේ අතින් මෙච්චර දිවට මට දහස් වාරයක් සමා වෙන්න සුසන්ත අයියේ සුසන්ත අයියේ මගේ අම්මව ගිහින් බය කරන්න එපා මං සුසන්ත අයියට කිව්වනේ මගේ යාළුවට කතා කරලා සල්ලි ටික ඉල්ලගන්න කියලා සල්ලි ටික අරගෙන මාව යවන්න සුසන්ත අයියේ අනේ තියාගනින් බං උඹේ රෙද්ද සල්ලි මං උඹේ අම්මව හම්බ වෙනවා විතරක් නෙවෙයි කොල්ලා වගේ කෙල්ල නෑම්බි අන්නේ කිවත් මෙහාට උස්සගෙන එනවනේ මට ටික දවසක් දීපංකෝ එන්න එන්න මගේ කොට වැටි වෙනවනේ මට පක්කලිකම් කරන්න හිටපු එකක් උඹේ පොත්තට රැවටුණානේ දංගල දාලා බිම නැහිටි. එහෙනම් චින්තු අඩියට බහැලා. ටිකකින් හරියයි. බ මගේ අසංගියවත් පන්නගෙන ගින්
ඒකිටක මගුල් කන්න ලෑස්ති උනේ නේ. කටවුල් කර කර අනේ අයියේ මාව බේර ගන්න කිව්වට පස්සේ මං ඒකට අහුණා අයියේ. අහුණා? නේ බන පණ්ඩකයා. ඒ කවුද අයියේ? ඒ කවුද? ඒ කවුද කියලා උඹට ළඟදිම තේරේ. දැන් බලන් කියලා උයපන්. අයියේ ස්පෙෂල් රයිස්. අරකටයි මටයි පොසම්බල පොතු ඇති අයියේ. එතකොට 3යි නේ බං. 3යි නෙමෙයි 4ක් ඉන්නවා. අනිත් කාමරෙත් එකක් ඉන්නවා. එකක් කිවිගෙලෙදයි. ඔව් ඔව්. කෙල්ලෙක් තමයි. දැයිද ගිහලා උයහන්. ආ මේ මේ. ඒකිට පාන් කෑල්ලක් විතරක් දීපන්. පාන් කෑල්ලක් විතරයි ඈ. ඒකිට සතියක් යනකන් දැඩි දඬුවම් දීලා තියෙන්නේ. කාට ඇරන් බලන් ඉන්නේ පණ්ඩකෝ පලයන්ද?